2023 වසරේදී විදේශීය අංශයේ බොහෝ ක්ෂේත්‍රයන් ඔස්සේ සැලකිය යුතු ලෙස වර්ධනය වුණා. අඩු වෙළඳ හිඟය, ඉහළ සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හේතුවෙන් 2023 වසරේදී ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වුණා. විදේශ සංචිත 2022 වසරේ අවසානයේ සිට 2023 වසර අගවන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වුණා. අප්‍රේල් මාස අවසාන වෙන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.4ක් දක්වා තවත් වැඩි වී තිබෙනවා. මහා බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මෙන්ම අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවලින් මුදල් ලැබීම ඒ සඳහා එලෙස විදේශ විනිමය සංචිත වැඩිවීමට හේතු වුණා. ඒ අනුව විදේශීය අංශයේ ස්ථායිතාවයේ ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මහා බැංකුව සහ රජය විසින් 2023 වසරේදී ආනයන සීමා ලිහිල් කිරීමට, විදේශ විනිමය සීමා ලිහිල් කිරීමට සහ ප්‍රාක්තන ප්‍රවාහ කළමනාකරණයට ගෙන තිබූ පියවර ක්‍රමයෙන් ලිහිල් කිරීමට පියවර ගත්තා. තාවකාලික විචලනයන් පෙන්නුම් කළත් වෙළඳපොළ පදනම් කරගත් විනිමය අනුපාතික ප්‍රතිපත්තියකට ශ්‍රී ලංකා රුපියල 2023 වසරේදී තියුණු ලෙස අති ප්‍රමාණය වුණා. මහා බැංකුව 2023 වසරේදී නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් අනුගමනය කළා. විදේශ විනිමය ගනුදෙනු සඳහා පනවා ඇති සීමාවන්ද 2023 වසරේදී ක්‍රමයෙන් ඉවත් කළා. මේ අනුව 2023 වසරේදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 12.1කින් අතිප්‍රමාණ වීමක් වාර්තා වුණා. එසේම 2024 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල 9කින් පමණ තවදුරටත් අතිප්‍රමාණය වෙලා තිබෙනවා. අපේ වාර්ෂික ආර්ථික විවරණයෙන් පෙන්නුම් කරන ආකාරයට ප්‍රධාන පණිවිඩය අපි රටේ ජනතාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙලා තියෙන මේ අවස්ථාවේ මේ යම් කිසි ආකාරයක රටේ සර්වාර්ථික වශයෙන් ස්ථායිතාවයක් ඇති වෙලා තියෙනවා. පහුගිය වසර කීපය තුළ රජය සහ මහ බැංකුව විසින් ගෙන යන යම් කිසි ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් වශයෙන් ඉතින් අපිට කියන්න තියෙන්නේ ඉදිරියේදී ඒ කෙටි කාලයෙන් තුර ලබාගත් ස්ථායිතාවය දීර්ඝකාලීනව සායාකාරයට සස්ටේනබල් විදියට තවදුරටත් කොහොමද මේ ගෙනියන්නේ කියන එක වැදගත්. ඒ සඳහා අපගේ ප්‍රධාන පණිවිඩය තමයි මේ පහුගිය කාලය තුළ සාර්ථකව ගෙන ගිය යම් කිසි ප්‍රතිපත්ති රජය සහ මහ බැංකුව විසින් ගෙන ගිය ප්‍රතිපත්ති ආකාරයටම ඒ දිශාවට ගෙන යාම ඉතාම වැදගත්.